අද වන විට කෝවිඩ් 19 කොරෝනා වෛරසය බරපතල ප්‍රශ්නයක් ජාත්‍යන්තරයේ අපේ රටේ ගැටලුවක් හැටියට නිර්මාණය වෙමින් පවතී. කෝවිඩ් 19 කොරෝනා වෛරසය ගැන මම කතා කරන්නට පටන් ගත්තේ පෙබරවාරි 5 වෙනිදා මේ අවුරුද්දේ පාර්ලිමේන්තුවේ 27-2 යෝජනාව යටතේ ඒ ප්‍රශ්නය සමහරක් විහිළුවට ලක් කරා. නිකන් සැහැල්ලුවට අරගෙන මේක ගැන වැඩි අවධානයක් යොමු නොකරා නේද කියන එක මම අහන්නට කැමතියි. මම බොහොම කනගාටු වෙනවා එදා මේ තීන්දුව බරපතල ලෙස සාකච්ඡාවට නොගැනීම ගැන. පහුගිය කාලේ බොහොම උනන්දුවෙන් විශේෂයෙන්ම මැතිවරණ කාලේ රටේ ජනතාව, විදේශීය රැකියා කරන ජනතාව හැඳින්වුවේ රට විරුවන් හැටියට. ඒක කිසි වරදක් නැහැ. වචන පරිසමාප්තාර්ථයෙන්ම රටවිරුවන්. එදා රටවිරුවන්ට බොහොම කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ කොරෝනා ප්‍රශ්නය තුළ අද සලකන්නේ කරදරකරුවන් හැටියට. කිසිම සැලැස්මක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම යාන්ත්‍රණයක් නැහැ. කොහෙද යන්නේ මල්ලේ පොල් ක්‍රමවේදයක් තියෙන. අපේ රටවිරුවන්ට හිරිහැර කරන. අපේ අනිවාර්යම රෝගීන් හැටියටමයි සලකන්නේ. කිසිම පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. ජන සමාජයෙන් කොන් කරන. මම දැක්කා ඒ පිට රටින් ආපු අපේම රටේ පුද්ගලයෝ ගණනාවක් කියනවා බලන්නකෝ මේ නිරෝධායන වැඩසටහනට 7500කුත් අපෙන් අය කරනවා නේද කියලා. විරෝධතාවය ආවෙන් පස්සේ ඉතින් අර හෙට මෙහෙට කතා කරලා 7500 හකුලා ගන්න. අපි හැමෝම දැක්කා සූට් කේස් පැක් කරගෙන එනවා ඡන්දෙ දෙන්න. විශාල ප්‍රමාණයක් පිට රටින් ආවා. ඒතර ඡන්දෙ දෙන්න එනකොට හොඳ සැලකිල්ලක් ලැබුණා. ඒතර ඒ රට විරුවන්ම අපේ රටට දැන් එනකොට ලබා දෙන සැලකිල්ල මොකක්ද? මම කියන එක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මං කියන රජයට වහාම මේ 7500 හකුල ගන්නට ඕන. එහෙම 7500ක් අය කළ යුතුයි කියන එක කවුද නම් කරේ? ඒ පුද්ගලින්ට විරුද්ධව වහාම නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.